අද උදෑසන පටන් බොහෝ මාධ්‍ය තුළ කතාබහ කරන්නට පටන් ගත්තේ වෛද්‍යවරයෙකු විසින් සිංහල බෞද්ධ ගැබිණි මාතාවන් 4000ක් වඳභාවයට පත්කරා යන කාරණාව පිළිබඳවයි. මේ කතිකාවද සමාජයට එක් කරන්නේ මැයි 23 එනම් අද දිවයින පුවත්පතේ ප්‍රධාන පුවත ලෙසටයි. ඒත් ඇත්තරම එහෙම කාන්තාවන්ව වඳභාවයට පත් කරන්න පුළුවන්ද? ඒ ගැන කතා කරන්නට මත්තෙන් දිවයින පුවත්පතේ පළ වූ සටහන මෙසේ උපුටා දක්වන්නම්. සිංහල බෞද්ධ මව්වරුන් පළමුදරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මව්වරුන්ගේ ශරීරයේ පැලෝපිය නාලයේ ගැටගසා ඔවුන් වඳභාවයට පත්කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. සැත්කමට භාජනය වන සිංහල බෞද්ධ මව්වරුන්ට නොදැනෙන්නට මෙම වෛද්‍යවරයා මේ ආකාරයට ඔවුන් වඳභාවයට පත්කර ඇති බවද අනාවරණය වී තිබෙනවා. සැකකාර වෛද්‍යවරයා වසර ගණනාවක් පුරාවට ගැබිණි මව්වරුන් 7000කට වැඩි පිරිසකට සිසේරියන් සැත්කම සිදු කර ඇති අතර ඒ අතරින් 4000කට අධික බෞද්ධ මව්වරුන් මේ ආකාරයට වඳභාවයට පත්කර ඇති බව හෙළි වී තිබෙනවා. මෙම වෛද්‍යවරයා තම හිතබුදුන් කීප දෙනෙකු සමගම මේ බව ප්‍රකාශ කර ඇති අතර ඔහුගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ නිලධාරීන් කීප දෙනෙකුද පොලිසියට තොරතුරු ලබා දී තිබෙනවා. වෛද්‍යවරයා මෙම අපරාධය සිදු කළ බවට සාක්ෂි සහිතවම තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසනවා. සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ පොලිසිය පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරගෙන යන අතර ඉදිරි දින කීපය ඇතුළතදී ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පොලිස් ආරංචි මාර්ග පවසනවා. තව්හිද් ජමාත් ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ප්‍රබල සාමාජිකයන් කීප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම වෛද්‍යවරයා පිළිබඳව තොරතුරු හෙළි වූ බවද එම ආරංචි මාර්ග කියා සිටියා. මීට අමතරව වද සැත්කම් හොරෙන් කරන්න පුළුවන්ද යන වගේ පිළිබඳව මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා මෙසේ ෆේස්බුක් සටහනක් තබා තිබුණා. අද දිවයින පුවත්පතේ සිරස්තලයේ දුටු වෛද්‍යවරු කීප දෙනෙකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කීප දෙනෙකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදැනුවත් බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය. ඇතැම් නන්නතර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බකපණ්ඩිත බව පෙන්වීමට තකතිරු කතා පවසති. මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයෙකුට මේ ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතරතුර ආටරි ෆෝසෙප් වර්ගයේ අඬු දෙකක් පැලෝපිය නාල දෙකට යොදා සැත්කම අවසාන වනතෙක් රඳවා තැබීමෙන් පැලෝපිය නාල තවදුරටත් ක්‍රියාකාරී නොවන තත්ත්වයට පත්වනවා. එහි සාර්ථකත්වය 80% බව ඔහු මට පැවසූහ. ඒ වගේම මේ හරහා අමුතුවෙන් පැලෝපිය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.